Suasticker TV, number one YouTube channel. Ivan Suasticker TV YouTube channel Narmana Hamama, that is a Gauru need to be done. In Suasticker TV YouTube channel, I got the Gitura in while Hamotama is to the Andena Mukade Api the Master Ekulaka Kalakino channel like Botanga again. Then maybe I'm going to get the Gitura in Otsi Gana subscribers. I think මේ මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඒ subscribers ලා හැමෝටම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණාට. I think අපිත් එක්ක තව නිරන්තරයෙන්ම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා අලුතෙන් අපි channel එක නරඹන ඔයාලත්. අපි ස්වස්තික TV YouTube channel එකේ subscribe button එක ඔබන්න. Subscribe button එක ඔබලා අපිව subscribe කරලා subscribe button එක ඉස්සරහා තියෙන bell icon එකත් ඔබලා all දාලා තියාගන්න. All කියන button එක click කරන්න. මොකද මේ අපි අලුත් වීඩියෝ එකක් ගෙනාපු ගමන්ම ඔයාලට notification එකක් ගෙන ගන්න පුළුවන්. ඔයාලගේ YouTube channel එක ඔයාලා YouTube බලද්දී අපි අලුත් වීඩියෝ එකක් දැම්ම කියලා ඔයාලට notification එකකින් බලා ගන්න පුළුවන් අපේ bell icon එක ඔබලා all කියන එක click කරලා තිබ්බොත්. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියලා කියනවා නිරන්තරයෙන්ම අපිව subscribe කරන්න. අපි අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල මහා පිළලයක් විදිහට මේ සමාජයේ උඩුදු වෙන ගුරු විදුහල්පති වර්ජනයේ පිළිබඳ ගුරු විදුහල්පති වැටු විසමතා වැඩ වර්ජනයේ පිළිබඳ ඉතින් ගොඩක් දුකින් කතා කරන්නේ මොකද මගේ දුවත් එක වසරකට බාර දීලා මාස 3යි ඉස්කෝලේ යන හම්බුනේ මාස 3යි යාට යාළුවෝ එක්ක එකතු වෙලා ආශ්‍රය කරන්න හම්බුනේ මාස 3යි යාට ගුරුවරුත් එක්ක එකතු වෙලා අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන් වුණේ ක්‍රීඩා පිටින් අඳුර ගන්න පුළුවන් වුණේ යාළුවෝ අඳුර ගන්න පුළුවන් වුණේ මාස 3ක වගේ පොඩි කාලයක් ඉතින් ඒ කාලයේදී එකපාරම රටේ සහ මුළු ලෝකෙම කොරෝනා වෛරසය වෙලා ගත්ත නිසා කොරෝනා වෛරසය ව්‍යාප්ත වේගයෙන් ව්‍යාප්ත වුණ නිසා පාසල් වසා දමන්නට තීරණය කරා රජේ විසින් ඉතින් ඒත් එක්කම අපේ ළමයි ගෙදරට කොටු වුණා. ගෙදරට කොටු වුණා. යම් අධ්‍යාපන දැනුමක් තියෙන යම් ආර්ථික හැකියාවක් තියෙන දෙමාපියෝ පමණක් තමන්ගේ ළමයින්ට කුමක් හෝ දෙයක් ලබා දෙන්නට ඇති. නමුත් බොහෝ පිරිසක් ගොවිතැනින් කුලී වැඩෙන් ජීවත් වෙන ගොඩාක් පිරිසකගේ ළමයින්ට අධ්‍යාපන දැනුම ලබා ගන්න පුළුවන් වාතාවරණයක් හම්බුනේ නැහැ. ඒත් එක්කම මේ වගේ මහා විවසනකාරී තත්ත්වයකට මුල් ලෝකයේම පත් වෙලා තියෙන අවස්ථාවක ලංකාව ආර්ථික අතින් සමාජීය අතින් අධ්‍යාපනය අතින් රාජ්‍ය යාන්ත්‍රණය අතින් සියලු දේවල් අකර්මණ්‍ය වෙලා තියෙන මොහොතක අවුරුදු එක වසරේ මාස 3ක් ඉරුව පුද්ගලයා මේ දරුවා දුවා දරුවා මාස 3ක් ඉස්කෝලේ ගිහිල්ලා ගෙදරට කොටු වුණා ඉන්පස්සේ නැවත ඉස්කෝලේ පටන් ගත්තා ඉස්කෝලේ ගියා එයා දෙක වසරට සමත් වුණා මොකද වසර කාලයක් අධ්‍යාපනය කාලය ගෙවලා තියෙන එයා නමුත් අධ්‍යාපනයක් ලැබලා නැහැ මාස 3ක වගේ පොඩි කාලයක් තමයි යාරට ඉස්කෝලේ සෙල්ලම් කරලා ගුරුවරයා අඳුරගෙන යාළුවෝ අඳුරගෙන මේ ඉන්න පුළුවන් උනේ ඊළඟට දෙක වසරට ගියා දෙක වසරේ ඉඳලා මාස දෙකමාරක් තුනක් වගේ කාලයක් තමයි ඉස්කෝලේ යන්න පුළුවන් උනේ එතකොට නැවතත් හිසස වහන්න පටන් ගත්තා කොරෝනා වෛරසයේ මුළු ලෝකෙ පුරාම ලංකාව දරුණු ලෙස වෙලා ගන්න උත්සාහ කරා තවමත් ලංකාව අවදානම් කලාපයේ තමයි තියෙන්නේ ඉතින් මේ වාගේ හේතු නිසා නැවතත් පාසල් වැහුවා දැන් නැවතත් අධ්‍යාපනය අමාත්‍යංශයේ සහ රජයේ තීරණය කළා තියෙනවා මේ පාසල් පටන් ගන්නවා කියලා එතකොට පාසලට යන ළමයා ඊළඟට නිකම්ම තුන වසරට යනවා මොකද අවුරුදු දෙක කාලයක් එයාලා මේ ගෙවලා තියෙනවා නමුත් පාසලේ නෙවෙයි ඉතින් මෙන්න මේ වාගේ වෙලාවක අවුරුදු 13ක් තිස්සේ නොවිසිදිච්ච විදුහල්පති ගුරු විශ්‍රාම වැටුප විසඳ ගන්න ඕනේ කියලා මේ වගේ කිසිම හයක් හතරක් නොතේරෙන දරුව පිරිසක් මූලික අධ්‍යාපනය ලැබන දරුව පිරිසක් දිහා විතරක් බැලුවොත් හෙට දවසේ ශිෂ්‍යත්වය ලියන්නේ
සාමාන්‍ය පෙළට මේ වාඩි වෙන්නේ උසස් පෙළ කරන්නේ කැම්පස් යන්න ඉන්නේ මේ 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 මූලික අධ්‍යාපනය ලබන්න මේ එකතු වෙන පිරිස තමයි ඉස්සරහට ඉස්සරහට යන්නේ. නමුත් මොහුන්ට නිසි අධ්‍යාපනයක් මේ ගුරුවරු අඳුරා ගැනීමක් පාඩම් අඳුරා ගැනීමක් භාෂාව අඳුරා ගැනීමක් අකුරු අඳුනා ගැනීමක් නිසියාකාර නිසි ක්‍රම වේදයකට කරන්නට බැරි වුණා. මෙන්න මේ වගේ තත්ත්වයකට සමාජයේ පත් වෙලා තියෙන අවස්ථාවක ඇයි විදුහල්පතිවරු සහ ගුරුවරු මේ වැටුප් විසමතාවයේ විසඳ ගන්නට මේ හයක් හතරක් නොතේරෙන දරුව බිල්ලට ගන්නෙ? මං අහන්නේ අන්න ඒකයි. එහෙම කරන්න එපා. ඔබේ ප්‍රශ්නේ ප්‍රශ්නයක්. ගුරු විදුහල්පති වැටුප් විසමතාවය අවුරුදු 13ක් දිස්සේ විසඳුනේ නැහැ කියලා කියනවා. ඉතින් ඒක ඔබට ප්‍රශ්නයක්. නමුත් ඔබේ ප්‍රශ්නය විසඳ ගැනීම සඳහා මේ හයක් හතරක් නොතේරෙන බහ තෝරන වයසේ ඉන්න මේ පාසල අඳුන ගන්න ඉන්න මූලික අධ්‍යාපනයේ ලබන්නට ඇතුළත් වුණ පිරිස ගෙවල් වලට හිර කරලා අනාගතේ මෝඩයම් පිරිසක් ලංකාවට බිහි කරන්නට මේ දායක වෙන්න එපා කියලා කියනවා විදුහල්පති සහ ගුරුවරුන්ට. මොකද ආරංචිය හැටියට මේ රජ තීරණය කරලා තිබ්බත් මේ පාසල් විවෘත කරන්නට මේ ගුරු මේ වැඩවර්ජනයට සහභාගී වෙලා ඉන්න ගුරුවරු තීරණය කළා තියෙනවා රජයට දැනෙන්නට පාසල් වලට නොයයි. ඉතින් මම රජයට කියන්නේ ඇත්තටම මිනිස්සු පිළිබඳ හිතන්න ඕන. මොකද ආර්ථික අතින් ශක්තිමත් පවුල් කිහිපයක් හැරුණම අනිත් මේ ලංකාවේ බහුතරයක් ඉන්නේ ගොවිතැනෙන් කුලී වැඩෙන් වෙනත් කාර්මික අංශයේ වැඩකින් තමන්ගේම කියලා ව්‍යාපාරයකින් මේ තමන්ගේ පවුල නඩත්තු කරන දුවදරුවන්ට අධ්‍යාපන ලබා දෙන මේ ජනතාවක් තමයි මේ ලංකාව තුල ඉන්නේ. ඉතින් මේ රට වහලා තිබ්බ කාලය තුල මේ මිනිසුන්ට කිසි ආර්ථිකයක් නැතුණා. මේ මිනිසුන් අධ්‍යාපනයේ ළමයින්ට අධ්‍යාපනය වෙනුවෙන් ඔන්ලයින් ක්ලාස් Zoom මේ ක්ලාස් වලට සහභාගී කරන්න තරම් ආර්ථික ශක්තියක් සහ සමහර දෙමාපියන් දැනුමක් නැහැ. ඈ ඉතින් මේ වගේ දැඩි මේ විසනයකට පත් වෙලා තියෙන අවස්ථාවක මේ විදුහල්පතිවරු සහ ගුරුවරු වැටුප් විසමතාවයේ විසඳගන්න මේ ළමයි බිල්ලට තියාගෙන පාවිච්චි කරන එක ඇත්තටම හිතනවා ඔවුන් බුද්ධිමත්ද කියලා. ඔවුන් ගුරුවරුන්ද කියලා. මොකද ගුරුවරයා අතීතයේ බුලත් අත දීලා වැන්දාට පස්සේ ඒ ළමයා මුළු ජීවිත කාලයෙම ධෛර්යවන්ත තනියම රාජකාරියක් කරගන්න පුළුවන් තනියම තැනකට ගිහින් කතා කරන්න පුළුවන් ලියන්නට පුළුවන් කියන්න පුළුවන් පුද්ගලෙක් බවට පත් කරලා යනකම් කිසිම මුදලක් අය නොකර ගුරුවරයා බුලත් අතට පමණක් එයාගේ ගාස්තුව බුලත් අත පමණක් කරගෙන අධ්‍යාපනක දැනුම් කළ බා දීමින් පටන් ගත්ත මේ ගුරු වෘතිය අද ආර්ථික අතින් සල්ලි මුදල් නැතුව ජීවත් වෙන්න බෑ ඒක අපි පිළිගන්නවා. නමුත් ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. නමුත් මේ මූලික අධ්‍යාපනය ලැබෙන මේ පාසලට ඇතුළත් වුණා පමණක් වෙච්ච පාසලේ අඩුම තරමේ මාස 6ක කාලයක්වත් නොගිය අවුරුද්දක් කාලයක්වත් නොගිය පිරිසක් දරු පිරිසක් කුඩා දරු පිරිසක් එක වසර දෙක වසර තුන වසර හතර වසර පහ වසර මේ වගේ පොඩි පිරිසක් ඇයි කොටු කරන්නේ? අනාගතේ මොකද්ද හම්බ වෙන්නේ? එයාලා වැටුප් වැඩි කරගෙන වෙනුවෙන් මේ ළමයාගේ අධ්‍යාපනය ලබා දීම නතර කරලා එයාලා රජයේ වැටුපක් ලබනවා නම් එයාට යම්කිසි වගකීමක් තියෙනවා. මේ සමාජයට යම්කිසි දෙයක් දෙන්නට තියෙනවා. එයාලත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත මිනිස්සු. කවුරුත් මේ ඔය එක්කෙනෙක් දෙන්නෙක් ඇරුණම මුදල් වියදම් කරලා ඉගෙන ගත්ත පිරිසක් නැහැ ලංකාවේ. හැමෝම නිදහස් අධ්‍යාපනයෙන් තමයි ඉගෙන ගන්නෙ. ඉතින් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් මේ කුඩා ළමයින්ගේ සහ මේ පාසල් අධ්‍යාපනය ළමන ළමයින්ගේ අධ්‍යාපනය ලබා ගන්න කාලය තමන් ඉත්තේ කරගෙන පාසලට නොගිහින් තමන්ගේ ප්‍රශ්නේ විසඳ ගන්නවා නම් ඒ ප්‍රශ්නේ විසඳගෙන යාලා ජීවත් වෙන්නට යන්නේ මොන වගේ සමාජයකටද? මෝඩයෝ පිරිසක් එක්ක තමයි ජීවත් වෙන්නේ. මොකද නිසි අධ්‍යාපනයක් නැති පිරිසක් තමයි අනාගත සමාජෙට මූ වෙන්නේ මේ විදිහට ගියොත්. එහෙම විදුහල්පතිවරුනි ගුරුවරුනි ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් කියන්නේ ගොඩක් දුකින් කියන්නේ ඔබගේ ප්‍රශ්නයක් අවුරුදු 13ක් තිස්සේ විසඳුන් නැත්නම් ඒක ප්‍රශ්නයක්. නමුත් ඒ ප්‍රශ්නේ විසඳගන්න මේ අධ්‍යාපනය ලබන පාසල්වල ඉගෙන ගන්න දරුවෝ පාවිච්චි කරන්න එපා. ඔබ බුද්ධිමත් නම් ඔබ ගුරුවරයෙක් නම් ඔබ අධ්‍යාපනික දැනුම තව කෙනෙකුට ලබා දෙන්න
තරම් බුද්ධිමත් පුද්ගලෙක් නම් බුද්ධිමත්ව හිතන්න අපේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. ඒ ප්‍රශ්නේ විසඳගෙන අපි යන්නේ කොතෙන්ද කියලා ඔබ ප්‍රශ්නේ විසඳගෙන වැඩියෙන් අරගෙන ඔබ අඩිය තියෙන සමාජයේ මොකද්ද මොඩියෝ පිරිසක් බිහි වෙන සමාජය. ඒකෙන්ද ඔබේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. ඒක ක්‍රමවේදයකට එක්කෝ ලිඛිත මාර්ගයෙන් නැත්නම් සාකච්ඡා මාර්ගයෙන් මෙහෙම වැඩ වර්ජන කරලා ඉස්කෝල වලට යන්නේ නැතුව ඉඳලා වර්ජනය කරලා ළමයිගේ අධ්‍යාපනය ලබා ගන්න කාලය ඉත්තේක් කරගෙන ඈ ළමයි බිල්ලට දීගෙන තමන්ගේ අයිතිවාසිකම් ලබාගෙන හෙට දවසේ අඩිය තියන්නට යන සමාජයේ මෝඩයෝ පිරිසක් එක්ක නම් ජීවත් වෙන්න වෙන්නේ ඔබගේ ඔය මේ පඩිය වැඩි කරගත්තා කියන එකේ ප්‍රතිඵලයක් නැති වෙනවා. මං කියන්නේ බුද්ධිමත් හිතන්න විදුහල් ප්‍රතිවරුණි ගුරුවරුණි ආදරෙන් කියන්නේ මේ රජය තීරණය කරලා තියෙන පාසල් විවෘත කරන දිනේට පාසලට යන්න ඔබේ ප්‍රශ්න විසඳගන්න මොකක් හෝ ක්‍රමවේදයක් තියෙයි මේ මේ සමාජයේ ප්‍රශ්න විසඳගන්න මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවා. නමුත් ළමයෙකුගේ අධ්‍යාපනයේ ඉත්තේකට දීලා තමන්ගේ ප්‍රශ්න විසඳගන්න උත්සාහ කරන්න එපා. මම රජයටත් විශේෂයෙන්ම මම ස්වස්තික ටීවී YouTube channel එක වෙනුවෙන් මම රජයටත් කියනවා මෙච්චර කියලා මෙච්චර අපි ගුරුවරුයයි අගය කරලා ගෞරව කරලා හිසි ඉන්න පිරිස මේ අපේ ළමයින්ගේ අධ්‍යාපනයේ ඉත්තේක් කරගෙන තමන්ගේ ප්‍රශ්න විසඳගෙන හෙට දවසේ අනාගතයට රටට මෝඩයෝ පිරිසක් බිහි කරන වාතාවරණයක් ගොඩනගන්නවා නම් මේ මේ ගුරුවරුයයි කියාගත්ත පිරිස ඇයින් කළ දාන්න. ගුරු වෘතියේ සහභාගි වෙලා ගුරු වෘතිය කරන්න පුළුවන් උපාධිධාරී ලංකාවේ ඕන තරම් ඉන්නවා. රැකියාව නැතුව එයාලා රැකියා දෙන්න විදුහල්පති තනතුරු දෙන්න එයාලගේ අධ්‍යාපන මට්ටම එයාලා නිදහස් අධ්‍යාපනය ලැබලා සියලු දරුවන් සියලු මහජනතාවගේ බදිමුදල් වලින් නිදහස් අධ්‍යාපනය ලැබලා ඒ මිනිස්සුත් රැකියාවක් නැතුව බලාපොරොත්තු වෙනවා. රජයේ ක්‍රියාමාර්ගයක් ගන්න ගුරුවරු කියන දේ අහන්නෙම නැත්තම් බුද්ධිමත් හිතලා බුද්ධිමත් විදිහට මේ ප්‍රශ්නේ විසඳගන්න සාකච්ඡා මාර්ගයෙන් හෝ ලිඛිත මාර්ගයෙන් ඒක විසඳගන්න ක්‍රමවේදයක් ගොඩ නගා ගන්නෙ නැතුව ළමයිගේ අධ්‍යාපනය ලබා ගන්න කාලය යොදාගෙන පාසල් වර්ජනය කරමින් කටයුතු කරනවා නම් ගුරුවරු බඳව ගන්න අලුතෙන් අලුතෙන් බඳවන රට ඉස්සරහට අරයා එයාලගේ වැටුප් නතර කරන්න ඒ වැටුප් දෙන්න මේ අලුතෙන් බඳව ගන්න අයට එතකොට ඔය ප්‍රශ්නේ නිකම්ම විසඳෙනවා. ගුරුවරයයි කියාගත්ත ගෞරව කරපු පිරිසකට බුද්ධිමත් වෙහිතලා මේ ළමයිගේ අධ්‍යාපන කාලය මේ එයාලගේ මේ වයසෙන් මේ ගෙවෙන කාලය අධ්‍යාපනයට යොමු කරන කාලය ළමයා එන්නේ එන්නේ ලොකු වෙනවා. මුල් කාලේ හුරු කරන්න ඕනේ මුල් කාලේ හුරු කරේ නැත්නම් ආයෙ නැවත හුරු කරන්න බෑ. බුද්ධිමත් වෙහිතන්න තමමුත් නිදහස් අධ්‍යාපනයේ තමමුත් අධ්‍යාපනය ලැබලා විදුහල්පතිවරු වෙලා ගුරුවරු වෙලා මමත් මේ කතා කරන්නේ මමත් ගුරුවරයෙක්ගෙන් අදටත් ගෞරවය කරන මගේ ගුරුවරුන්ට මේ මට සරසවි වරම් ලබා ගන්න බැරි වුණා නමුත් උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. ඉතින් ගුරුවරුන් මම ගොඩක් ආදරේ. හැබැයි ගුරුවරු එදා හිටපු ගුරුවරු නෙවෙයි දැන් ඉන්නේ. ඈ එදා හිටපු පිරිසකුත් ඉන්නවා. ආර්ථික ප්‍රශ්න තියෙනවා. වැටුප් ප්‍රශ්න තියෙනවා. නමුත් ඔබ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබපු පුද්ගලයෙක් විදිහට මේ නිදහස් අධ්‍යාපනය ලබන්නට අඩිය තියපු පාසල් අධ්‍යාපනය ලබන මේ පිරිසගේ අධ්‍යාපන කාලයේ ඉත් එක් කරගෙන තමන්ගේ ප්‍රශ්න විසඳගන්න උත්සාහ කරන්න එපා කියලා කියනවා. ඉතින් ස්වස්තිකරී YouTube channel එකේ මේ වීඩියෝ එක මිත් එක් අහගෙන හිටපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මම ගුරුවරුන් නැවතත් අවසන් වශයෙන් ස්වස්තිකරී YouTube channel එක වෙනුවෙන් සමස්ත අධ්‍යාපනය ලැබෙන සමස්ත දූ දරුවන් වෙනුවෙන් ඉල්ලීමක් කරනවා. තමන්ගේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් ඒක අපිට හොඳා ගන්නම තේරෙනවා. ප්‍රශ්නේ විසඳගන්න ගුරුවරු යයි කියාගත්ත බුද්ධිමත් පිරිසක් නම් මේ කුඩා ළමයින්ගේ මේ අධ්‍යාපනයට පියනගන්න උත්සාහ කරන මේ සමාජයේ අනාගතයේ මේ යම් දෙයක් මේ රටට කරන්නට අධ්‍යාපන දැනුමක් ලබා ගන්නට ගිහිල්ලා ඉන්න පිරිසකගේ අධ්‍යාපනය ලබා ගන්න තියෙන කාලය තමන්ගේ ප්‍රශ්න විසඳගන්න යොදා ගන්න නැතුව අනාගතයේ මෝඩයෝ පිරිසක් එළියට දාන්න වාතාවරණයක් ගොඩනගන්න නැතුව තමන්ගේ ප්‍රශ්න විසඳගන්න පාසල් වල රජයේ තීරණය කරපු දවසේ විවෘත කරන්නට මේ පාසල් නැවත පටන් ගන්නට යන්න විදුහල්පතිවරුනි ගුරුවරුනි නැවත නැවතත් ආයාචනා කරමින් ඉල්ලා සිටින්නේ ස්වස්තික ටීවී YouTube channel එක වෙනුවෙන් මේ සමස්ත අධ්‍යාපනය ලබන මුළු ලංකාව පුරාම විහිදලා ඉන්න සියලු පාසල් වල ළමයින් වෙනුවෙන් මේ මෙද දිනේට පාසලට යන්න ඔබේ වර්ජනය ඔබේ ප්‍රශ්නය විසඳ ගන්න නිසි ක්‍රමවේදයක් හදාගන්න ළමයිගේ අධ්‍යාපනයේ කාලය ඒකට යොදා ගන්න එපා. ඔබේ යුතුකම ඔබ කරන්න. මෙරිණ රජයට මම කිව්වා වගේ ඒ පැත්තෙමුත්
රජ තීරණයක් ගන්න මම කියන්නේ ඒක ඉතින් ස්වස්තික YouTube channel එක නරඹ බලලා හැමෝටම ස්තුතියි අපේ channel එක subscribe කරන්න අපේ channel එක subscribe කරලා subscribe button එක ඉස්සරහින් තියෙන bell icon එක ඔබන්න ඕල් දාලා තියාගන්න ඔබගේ අපි අලුත් වීඩියෝ එකක් ගෙනම ගම ඔයාලා notification එකක් ගෙන ගන්න පුළුවන් එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි समस्त लंका पुराम अध्यापने लबन द्वा दरुवन नवत अध्यापने लबन्नट हेकियाव लबेवाई प्रार्थना करमिं अपि समुगन्नव यलगिं अवसंगतावट विदुवल्पति दरुसा गुरुवरुन्गी इल्लन्ने ओबगे प्रश्न प्रश्नयक् प्रश्न विसंदगन्न क्रमवेदयक् हदागमु लमयंगे अध्यापने लबा देन्न कैपवेन्न किला इल्लनवा एनम् अपि सियलु देनाटम बहुम स्तुति Suwaistika TV number 1 YouTube channel Suwaistika TV, number 1 YouTube channel.